නැමෙ තවත් එයාගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න මම ඉතිහිලා තෝරලා උත්තර දීලා තියෙනවා. මට ඉතා හොඳින් සමාධි වැඩි විදර්ශනා ඥානය වැඩෙන මුත් දෙවන ධානයෙන් එහා තවම සමාධිය නොවැඩි. මට නිරෝගී බව නැත්තේ ඒ නිසා විය යුතුය. ආහාර විසීමේ රෝගී තත්ත්වයක් ඇත. බොහෝ බෙහෙත් බිව්වා. හරි ක්‍රියා නැත මාස 6ක් පමණ තිස්සේ. ක්‍රමෙන් ඉතා දුර්වල වී සිටිමි. බෙහෙත් නිසා පමණ හැකි සිටිමි. හරි ආහාර ගැනීමක් නැත. නිවසේදී එක දිගටම භාවනා වැඩි නොහැක දින 7ක් පමණ එක දිගටම විහෙතරී භාවනා වැඩිවීමට වාසය දුන් කමඨාන අනුව තැනක් තිබේ. දැන් මේ 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 ප්‍රශ්නේ මේට ඉස්සර විවිධාකාරයෙන් යවනවා. අර 84,000ක් ධර්මස්කන්ධයන් වලින් අහන්න පුළුවන්ක මේ වගේ 84,000ක් වලින් මේකට ක්‍රමයක් අහන්න. දැන් ප්‍රව 15ක් විතර වහින අහලා තියෙනවා. මේක දැන් මේකෙදි මම කියartifactIdලා තියෙනවා හැම වෙලේම මේ යන මාර්ගය තුළ මම කියන එක වැඩ හේතුයි. දැන් මේක වටහා දෙන්න කරන්න දෙන්නේ මොකද්ද? මට ඕනේ බෝරුමේකුයි අර මයාද විනාගිරි බෝතලෙකුයි. දැන් මේ කියන කින එක දවස ගන්න කියන එක තේරුම් ගන්න බැහැ නම් තාම තේරුම් ගන්න කරන්නේ ආචාර්යවත් දාන්න. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අපවත් වෙන වැහත් වෙලා ඉන්න වික්ෂුන් වහන්සේ නමක් ළඟට වැඩිලා උන්වහන්සේගෙන් අහනවා. මම ඔබට යම්කිසි විචිත්තතාවයක් තියෙනවා තීරේ අපවාදයක් එහෙම නැගෙනවා. නෑ. දැන් අපේ ජීවිත දුක මොකද දැන්? සාමාන්‍ය වැඩි වෙනවා පේනවා අඩු වෙනවා පේන්නේ. මරණය කරා යනවා පේනවා මිසක් ගොඩ වෙනවා නම් පේන්නේ නෑ. විවිධාකාරයෙන් ඇති වෙන වේදනාව ගැන කියන්නේ. මරණාසන්න මොහොතේ වල විචිත්තතාවයක් තියෙනවා දහසක් හීලෙන් එීම අපවාදයක් නැගෙනවා. නෑ ස්වාමීන් වහන්සේ එහෙම නෑ. මොකද විචිත්තතාවයක් නැද්ද? ඇයි නැත්තේ ස්වාමීන් විශාල විචිත්තතාවයක් තියෙනවා. මම ඔබට දෙන විචිත්තතාවය මොකක්ද? ස්වාමීන් මට කෙර සමාධියක් තිබුණා. ආසාද ප්‍රසාද කරන්නේ නැතුව ඉන්න පුළුවන් සමාධිය. ඔය කියන්නේ චතුත්ථ ධ්‍යාන සමාධිය. දැන් මේ සමාධියේ මට සමාධින්න බැහැ. ඇයි මම පිරිහුණාද? ඇයි මට ඉදා සමාධින්න පුළුවන් ඉතින් සමාධිය නැත්නම් සමාධින්න බැරි කියලා මට විශාල වික්ෂිප්තයක් එනවා. ඒක බුදුරජාණන්ගේ වික්ෂිප්තයේ කාරණේ වෙන්නේ. මහාන සමාධිය ප්‍රතිපලය කරගත්ත යම් ශාසනයක් තියෙනවා නම් ඒ ශාසනික පිළිසෙට එහෙම වෙයි. මාගේ ශාසනයේ සමාධිය ප්‍රතිපලය කරගත් එකක් නෙමෙයි. සමාධිය පරමාර්ථය කරගත් එකක් නෙමෙයි ප්‍රඥාව පරමාර්ථ කරගත් එක. මම ඔබට මේ ටික තෝරා ගන්න පුළුවන්. ඔබේ ඇස ගැන මොකද ඔබට හිතෙන්නේ? අනිත්‍යද නිට්ටද? ස්වාමීන් වහන්සේ අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? ඔබේ නිගමනය මොකක්ද? ස්වාමීන් වහන්සේ අනිත්‍යදේ දුකයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, ආත්මය කියලා ගන්න දුරුදු. ගැළපෙනවා. ඔබට අදහස් කරපන්. ඒක ගැළපෙන්නේ නැහැ. මහාන ඔබේ කන ගැන ඔබට හිතේ. අනිත්‍යද දුක්ඛද අනාත්මද? ඒක නිකරු විදිහට. අනිත්‍ය නම් ඒක දුකයි, දුක නම් ඒක ආහාරද අහාරද? ඒක ආහාරයි. ආහාර දෙයක් මම කියලා, මගේ කියලා අල්ලන්න බදන්න වටිනවා. වටින්නේ. ඔය නාසයේ දිව කය මන කියන ඔක්කොම කියන ඇරුව. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගැන අහුව. ඔය ටික තේරුම් ගත්තා නම් මහානේ මේ ආරෙවිනේ ඔන්න ඔබ තමයි අවශ්‍ය ප්‍රතිපල. ඔබට විචිත්තයේ කිසිම දෙයක් නැහැ, මේ මුක්තියේ කිසි බාධාවක් නැහැ. ඔන්න ඔය ටික මෙහි කරා. සමාධියෙන් ප්‍රතිපල වෙනකන් සමාධිය පරමාර්ථය කරගන්න සාධනයක් නැත්නම් එහෙමයිද විචිත්තයේ තියෙන්නේ. මගේ ශාසනයේ සමාධිය පරමාර්ථ කරගත් එකක් නෙමෙයි. ඔන්න ප්‍රඥාව පහල කරගන්න ඔබේ මුක්තිය ලැබෙනවා. උන්වහන්සේගේ විචිත්තය නැතිලා ගියා. උන්වහන්සේ ඒක තේරු කරගෙන අරිහත්ත්වයට පත් වෙලා පිරුණාම පෑව මොහර ගම ඉවරයි. දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමාධිය මොකද? යතහ භූතා ඥාන දර්ශනයේ ආධාරයක් වින්ද පමණයි. එහෙනම් ප්‍රථම ධානයත් ඒකට නම් ඇති. පංච නීවර දුරු වෙලා ගියා නම් ඒකත් ඒකට ඇති. අනිකා ඉහත දුක විහෙරෙදි හේතු වෙනවා මිස ප්‍රථම අධ්‍යාන, ද්විතීයික අධ්‍යාන, තෘතීයික අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන හෝ ආකාස ආඤ්ඤාතන, විඥාන ආඤ්ඤාතන, ආකින්චඤ්ඤාතන, නේව සංඤාතන කියන සමාධි හෝ නව අනුකූර සමාපත්තිය විහාර දුක විහෙරෙදි ජීවත් වෙලා ඉන්නකම් ඉන්න කාලය තුළ මැරෙන එක කවදා හරි කෙලවර කරනකම් දුක විහෙරෙන්නේ සදා. එයින් ඉහත
සමාජීය වෙන ප්‍රයෝජනයක් නෙවෙයි. ආර්යයන්ට ප්‍රයෝජනෙ ඉන්නේ ප්‍රඥාව. ප්‍රඥාව ඇති කරන්නේ මොකද්ද? ලෝකේට ඇවිත් කොටස් ටික තේරුම් ගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා විමර්ශනය කරලා බලපුවා. තමන්ට නුවරට වැටහෙනවා නම් ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක. ඊළඟ තීරණය වෙනවා එහෙනම් එවන් දෙයක් වල මොන හරියක් අල්ලා ගන්න. මට ගන්න හරයක් නැහැ. එහෙනම් කොහෙද ඉඳ තියෙන්නේ? ඇස කන නාසය දිව කය මන කියන ඒවා රූප ශබ්ද ගන්ධ වර්ණ ස්පර්ශ ධර්ම කියන මේ 12 හිඳ තිබ්බේ නැත්නම්. ඔහු භවයෙන් මිදුණා. බෙදලා නැන්නම් භවයට සම්බන්ධ නැහැ භවයෙන් නෝද. භව නිරෝධ නම් ජාති නිරෝධ නම් ජාති නිරෝධ නම් මතු ජරා මරණ ශෝක පරිදි ඔකෝන් නිරෝධයි යා අරිහත්ත්වයේ ගෙලවර කරගන්න කියේ. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ මෙතෙන්ද? ඉතින් යථාර්ථයෙන් සතුට වෙන්න පුළුවන් මේ දෙකක් තියෙනවා නේද? හොඳටම ඇති. ඉතුරු ටික කරගන්න ඉන්නේ. ප්‍රථම අධ්‍යයන, දෙති අධ්‍යයන ආවදින පුළුවන් මත්තමක ඇති තියෙනවා. හොඳටම ඇති ඉතින් ටික කරගන්න. යම් කිසි දෙයක් මේ ලෝකයේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා ලැබෙන්නේ නැහැ. ඔහුට ඒකෙන් ඇති වෙන දුකත් සපත්. යම් පිටයන් වෙලාපරි සම්පි දුක්ඛ. හැමදේමක් නොලැබෙනවා නම් ඒක දුකක්. මේ ආර්ය ශාසනයේ දිවෙන්නා වූ ගෙලවර යම් අවබෝධයක් ලැබුව දුකෙන් නිකන්. යමක් නිසා දුක ගොඩ නැගෙනවා නම් ඒක ආර්ය වෙන ප්‍රතිපත්තියක්. අනේ මට දැහැනක් නැහැ නේ කියන දුක වෙනවා. ඔහුගේ බලාපොරොත්තු ආර්ය ප්‍රතිපත්තිය. ඒක ආර්ය වාදීන් අභහැර එකක්. දැහැන කියන්නේ තනිච්ච එකක් දුක අනත් එකක් නිසා වෙන එකක්. කුල්ලෝපංගෝ බිකරේ ධම්මං දේසි සාක්ෂි ඉස්තරණත්තයි නෝ ගහනත්. මහණි මේ ධර්මයට උරුවට උපමා කරනවා. ඊතර වෙන්නේ මෙහා කල්ලා ගන්නද? මේ ධර්මය අල්ලන්නේ කියන අර දුක් වෙන්නේ. ධර්මයෙන් ඉන්නේ ඊතර වෙන්නේ මෙහා කල්ලා ගන්න. එහෙනම් මේ අල්ලා ගන්න එකක්වත් නැහැ. හොඳයි කියලා ගන්න එකක්වත් නැහැ. එහෙනම් අපිට මේ ලැබලා තියෙන හැටි ධර්මාභෝධයේ බාධාවක් නැන්න. ඒ හොඳටම ඇති. ඔන්න ඔතෙන් චිත්ත විචිත්තතාවය ඇවිල්ලා යනවා. චිත්ත සාන්තියටපත් වෙනකොට ධර්මතාවයේ ධර්මියෝ ධර්මියෝ පවත්වයි නිර්වාණ පරිත්‍යාග මුදා ධර්මියෝ ධර්මියෝ පුරවයි ධර්මියෝ පවත්වලා ඒ දුන්නේ ලබා දෙයි ලැබෙන්නේ කියන්නේ ලැබෙයි ලැබිලා තින්නේ නැති ආස්වාදේ නැතුව ලැබවීම නිසා ලැබිලා තියෙන්නේ ලෙඩ වෙන්නේ ඒකයි පැවැත්මේ යම බලාපොරොත්තු වෙනවා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නොවන දෙයක් මේ ලෝකේ කෙසේකට තරම් ප්‍රමාණයක්වත් තියෙනවද කියලා බුදුදානම තියහ ලෝකයේ තුල අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති දෙයක් මහන්නේ ඔබලා දකින්නවද කොහෙද? පුංචි ගව පොඩක් නියපිට වගේම මෙන්න මෙච්චරවත් ටිකක් තියෙනවද ලෝකේ? දැනගන්න. සාමාන්‍ය ලෝකයේ තුල අනිත්‍ය නැති දුක්ඛ නැති අනාත්ම නැති හරියක් ඔච්චරවත් අපිට පේන්නේ. යහපතයි මහන්නේ මරක් පේන්නේ. මගේ බුද්ධචාරයද පේන්නේ එහෙමද? ඔච්චර දෙයක් තියෙනවද? එහෙනම් මේ රෝගයේ තුල කිසිම දෙයක් පිළිවන්ද බලාපොරොත්තු තියාගන්න එපා වටිනා දේ. ඕකමයි නිවන් මාර්ගය. ওই නිවන් මාර්ගයෙන් අහකට ගිහිලා ඉතින් මේ සුන්දර බලේ ওই විදිහම කිව්වේ එකයි මේ පැවිද්දා ගැන මේ දෙය තාල අතවීමක් තියෙනවා. පැවිද්ද කියන්නේ ගන්න ගොම පිටත් කරන් කරපුවානේ නේද? එක විසුණු වහන්සේ නම. අනාගාමී ඵලයටපත් වෙලා උද්දාහයේ විරි අලු කරලා ඉන්නකොට බුදුරණන් වහන්සේ අහනවා මහණනි දැන් ඇයි උත්සාහ දීන්නේ කරන්නේ? සාමික අනාගාමී ඵලයේ ලැබුණා. දැන් මෙතන ඉවර කරලා හිටියත් මම උත්සාහ නොකර ගියා බබලෝ ගමන ඉවරයි. මහණ අසුද්ධි ටික කටෙන් අල්ලගෙන ගමන් පිළිදාගෙන ඉවර බැලුව කොහොමද එන්නේ? කොහොද? සාමික ගඳයි. ප්‍රේම දෙන්නට ගඳයි. ඔය පොඩක් ගඳයි. ඔකටයි කරගන්න. මේක කොයි දැල්ලද මේ කිව්වේ? අවිහ අතප දුදස දුදාසි යකිට කියන සුද්ධාවාස ගම් ලෝකයේ දින බ්‍රහ්මයාගේ තත්ත්වෙට පත් වෙලා ජීවිතේ කාල සීමාවක් තියෙනවා. ඕකත් අසුචිකය පිළිදාගෙන අතේ උගහම ගඳලා ඕකට උපමා කළා. ඕකත් අයින් කරගන්න. මේ ලෝකයේ තුල එතනවත් සැනක් නැහැ. අපි මේ දෙහැනකට හෝ සිවුරක් දාගෙන පැවිදිණේ කොහොමද හිල් මෑණියෙක් කෙනෙක් හෝ සුන්දරයි කියලා අපි ඉන්නේ පොතල. මේවා ලැබුණොත් ලැබෙන තැනක ඉන්නවා ලැබਿੱත් නැතිද කටයුතු කරගන්නවා මේක නැත්නම් මේ විචිත්ත උපේක්ෂා හිතේ ඉන්නේ නැහැ ඔය විහාර හිරවගෙන වැටෙනවා ඔය විහාර සුන්දර ලෝකයක් මවන්න ගියොත් ඔහු වැටෙනවා එතන මනසේ වැටෙනවා ඒතර උගනේ වැටිච්ච මනසේ යථාභූතිය ලබන්න බැ පූර්ණ කරගන්න බැ ඔහු හැමතැනම ඉන්නේ අභ්‍යන්තරයේ හැඬු කල්ලා
හිත අඬනවා. අඬන හිතකින් නිවන් දකින්න බෑ, පූර්ණ කරගන්න බෑ. ප්‍රමාද වෙන හේතුව. ලැබෙන දේ ලැබෙන ආකාරයෙන් තමන්ගේ වැඩේ කරගන්නවා. යම් කිසි හේතුවක් තියෙනවා නම් යාත්‍ර සුඛ වේදනාවක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් ඊට අවස්ථාව ලැබෙයි. දැන් ගියහැරෙන් මේ ප්‍රශ්නයම ඊට හැමතරේකම අහනවා මේ ප්‍රශ්න. එක මට පිළිතුරු දෙකක් නැහැ, සත්‍ය එකයි. කොහෙන් කරකෝල ඇහුවත් මේක කටලොල වේදාසක බැරිලා හරි හාවුදුරක් කියවි ගහන්නේ අහන්නේ. සත්‍ය දෙකක් නැති නිසා මම එකයි කියන්නේ. ඒක ඔක තේරුම් ගන්න. මේක අහන්න එපා. ඊට පස්සේ මම අන්තිම වතාවට කියනවා. මම කියන එක අදවත් තේරුම් ගන්න. අවසාන වතාව. මේක අනික් අය කාර්ය කරන වැඩක්. කොතෙන්ද යන්නේ හිතුවත් මං ගහත් වෙනවා අද කියලා අනේවට ගිහිලා නම් මෙතන අහවල් එක නාලක වහන වෙන්න නැහැ නම් කියලා අදාදා හිටියට මේක නිවන්ම ධර්මයේ. එහෙම එකක් මේ ලෝකේ නැහැ. මං ගිය පාරක් කිව්වා යනකොට නම් යන්නේ මෙහෙමයි තිම්මෑගේ වරුලාට යන්නේ ගිහිලා නම් මෙහෙම සුන්දර ලෝකයක් දැකලා ආපුරු ලෝකයක් යන සුන්දර ලෝකයක් දැකලා මං ගිය පාරක් ඔක කිව්වා විග්‍රහ කරලා. මේ හිතාගෙන ලෝකයක් වෙන නැහැ කියලා තේරුම් ගන්න කියලා. මෙයා කියන්නේ අධ්‍යක්ීම ඇතුළු. අපි හිතාගෙන ලෝකයක් මේ සුන්දර ලෝකයක් ආපුරු ලගත් නැහැ, ගැවිමෑගේ වරුලාගත් නැහැ. මේ ගෝකමට හැවටින්නේ නේ. අනේ ඊපෙ පිටත් එකකින් මහ නිලා හිටන්. උඩ බැලලා ගිහිල්ලා මෑණිලා ළඟදී අදාදා කියන අනේ මෑණිනේ ඉන්න බෑ. විචේ දෙක හැටින්න හිතෙනවනවා කරා. මහාන කරගා හිටියට පස්සේ 10 වෙනි ඔක්කොම ගන්නවා, කකුල් දෝදවා ගන්නවා. ඒගොල්ලන් කකුල් දිහා හදන්නේ උඹලයන් අහවල් කකුල් දිහට ගිනව. අන්තිම වහලියාගේ වැඩ ගන්න ගාන තමයි ගන්නෙ. ගේනයි කොහොමද? හරි සුන්දර ලෝකයක් මාවාගේ තමයි මහාන. කැවිලි. හරි ගලාට පස්සේ ඒවල් ගහන කරන් දෙන්නේ නැහැ මොන්ද? මෑන් විලෙන් හැදිලා විදෙත් ඇවිල්ලා තමන්ගේම විදර පුංචි කුටියක් හදාගෙන ඔය ඉන්න අනිත් අය හන්දදේ මොනවා කරන්නේ? හිත දැයික නිසා වඩු ඉන්නවා. එහෙනම් දැන් මොකද උනේ? විදර කොහොම හරි කඳ වේලක් නැහැ අල්ලපුගේ දුවේ ගෙදර ගිහ කාලා ඉඳලා ඉන්නේ කිව්වා. ඒක මම හිතලා ගියා කියලා දැන් ඒක හත්න්නේ. අර ගහගෙන ඔපවල වහල් කරපු කට්ටිය බලාපොරොත්තු වෙන්නේ වහල් කරමුද කියලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ පෑදාවදගේ වාහනා කරගෙන ප්‍රතිපත්තියක් පුරා ගන්න. ඉඳගත්තු මොකද කරන්නේ? එනිදලා බුදිය උදේ ඉන්නේ ඇගිලා අද අද ගන්න අම්මෙද මොකද කරන්නේ විතරයි. උදේ ඉඳන් හැයන් කයි වල හරි පහින් දා කරලා ඉඳන් එක දවසක් එස් පී ආ ගන්නවා ඉඳන් දෙන්නේ නැහැ. මොකද භාවනා කරා ගින්ත කරා. පෑදාවදගේ කොහොමද ඉඳහතිය? මම යෝගය කියන්නේ ඔය බෝල් එකම නැවැටලා නම් යන්න එපා ගිහිල්ලා අමාරු වෙනවා. ඊට පස්සේ ඉතින් අපෝච්චියේ මම ගෙදර හිටියනම් මගේ පාරේ මම කරගත්ත හරියට කොච්චර ඉඳහතිය. කාර්යම් කරේ බැල ලබන්න හරි මම ඉඳහස ගත්තා බෑඩ් එකක් හරි. දැන් බලපුවහම බයිකෙන් මම ගේන්නේ කේස් නැති හින්දා සිවුරු කැටින් අල්ලගෙන හරි මම බල බලන්න පුළුවන් කේස් අතරේ වැටි. ඔය හිතාගෙන සුන්දර ලෝකේ මෑනුවල් වලට නෑ ගාමුදුර වලට නෑ. මම ඒකයි කියන්නේ ඉතින් දෙමත් මහදෙරුන් වහන්සේ කියලා අදින් රහතන් වහන්සේලා නෙමෙයි. ඉතින් මහරහතන් වහන්සේලාගේ අනුපස්ථානදී දෙරුන් වහන්සේගේ මහරහතන් වහන්සේ. රාජක්ෂය දේශක්ෂය මහක්ෂය. උන්වහන්සේලා කොරන්න වැඩක් නෑ. ඒක කරන්න කරන මොහොතක් ගන්න අප්‍රමාණ කිනක් අප්‍රමාණ කුසලයක් මාගේ වැටෙන බාධා පමුණවන්නේ උන්වහන්සේ ඒක තමයි මගේ පිළි. අප්‍රමාදී අප්‍රමාදී කටයුතු කරගන්න කියන යවනාංශා. සාතුව කරන්නාවත් යන්නේ මෙතන හැකකා ඉන්නවා අප්‍රමාදී තමයි කටයුතු කරගන්න. ඒදා මහදෙරුන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලා. අද තියෙන්නේ දානාන්තරේ නම විතරයි. ස්වභාවයෙන්ම ලෝක පුතත් දැන වෙන්න පුළුවන්. ඉතින් අන්නේ යටි වැරදීන්නේ. ඒ නිසා මේ සුන්දර ලෝකෙ පිටින් ඉඳන් මැව්වට ගිහින් බලන අභ්‍යන්තරේ ඕකනේ. අපි ඒකයි කියන්නේ පිටින් පෙන්නන සුන්දරත්වයේ නෑ මේ අභ්‍යන්තරයෙන් ඉඳලා බලනකොට. සමාජයේ ඇදී පෙන්නන සුන්දරත්වයේ පෙන්නන নানা ආකාර හේතු. අපි මේ ගහම් පොත්වල දින එක කතාවක්. මේ මිනිසුන්ගේ ලාභ ගන්න ආහඳුරු කරන වැඩ පිළිවිලක්. මේක කතාවක් තියෙනවා. අපි ගන්නේ අටුව කතාව. දාගෙට ගිහිලා ඉඳන් දොරව හරනවා පුතු ඉඳ ගන්නවා ආහඳුරු. දැන් ධාර්ම දෙන්නේ මේ ධායක පොරුපු හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ දන්නේ. මේ බලන්න. එනවා බලනවා බලනවා හාමුදුරුවනේ. මේ කියනවා නිකටියේ. අනික ධායකේ නෑනේ හාමුදුරුවෝ. මොකද හැටි අපි බලන්නේ දන්නේ කිදී බලන්නේ. දන්නේ ඉන්නවා. ආයි හැටි නෝකේ. යනවා. අනිතරේ වරණ හාමුදුරුවෝ පුතු වෙන ඉන්නා අනේ ස්වාමීනි. අපි හැමතැනම හෙව්වා වහන්. අයි දුමේ හරි කොහෙලා ඉන්නේ? හිටියේ නෑ. මම මෙතනමයි හිටියේ. දැකේ නෑ. අනිත් ආරින් දැකේ නෑ. මෙයා කොච්චර බැලුවද? පුතේ තිබුණා දැක්ක පුතේ හිටියේ. මහතන් වහන්සේලා ගැටිනුතා. මේ හාවුතුර මොකද කරන්නේ? අටුවේ දිනවා මේ මහ විහාමරේ තම්බන හැලිය. දඩිපඩි ගන්න දෙකේ නෑ. හැලිය දෙකේ නෑ පුතේ.
කොහෙද හොයන්නේ? විපාකයකට අපි නේ හැදි ඇතුලින් ඉන්නේ කියලා වාතු වෙන්නේ හැදි. කන්දිහාගෙන ඉන්නවා ඒක විනාම් කරලා බලනවා දැන් වැළව දෙපාරක් විතර ගියා යන්න කඩි ආරකින් නැකයි ඉතින් දෙකක් උදේ. අනිසා කරගොල් බලනවා රහතන් වහන්සේලාගේ වාඩි පේන්නේ ඉන්නා නොපෙනේ ඉන්නා රහතන් වහන්සේලාගේ. අනේ අපේ රහතන් වහන්සේ නමක් අපිට ලැබෙන මහා වාසනාවක් අපේ හාමුදුරුවෝ කියන හැම තැනම හිවිපසයෙන් හරි කරගන්න. ආපේ ආවේ. දැන් මෙන්න මේ යටි පුහුණ ලබන වලින් ජීවත් වෙන මේ කැටවැලිය කරන්න එපා කියලා මේ වෙන්නේ. දැන් ඔච්චර ඒවා කිව්වේ නැතුවද? එක එක විදිහේ සුන්දර ලෝක මාවල වෙන්නේ. බිම් බලාගෙන යනවා. එක එක විදිහේ දේවල් පෙන්වලා හඟනවා. මෙන්න මේ හැඟුම් වලින් හුඟාතුලිට අපි ඇයි හැවරිලා. අනේ අපි මේ අතර ඉඳ තියෙනවා කොච්චර හොඳද? මේක කොච්චර හොඳද? කොහොම අදහස් අරගෙන යන්නේ? මෑණිවරු ගාලා වැටේ ඔය විදිහේ ගුල්ල ගන්න ඕවා ගැටලක් කරලා තියෙනවා. ළඟින් ඇතුළු කරලා වැළුවා ටික කාලයක් ඇත්ත නැත වේන. මම ඒකයි කියන්නේ. ඔය වැරදි ආකල්පය අරගෙන ගිහිලට අමාරු වෙන්නේ නැපා. හේතු වාසනා ඇතනම් ඊට ගැළපෙන දෙයක් එහෙම හම්බ වෙයි. ඔබ හම්බ නොවුණත් දැන් ගිහි වෙලගෙන අරිහත්ත්වයට පත් වෙලා පිරිනවම් පාන්න පුළුවන් අන්තිම මොහොතේ හැරි අනාගාමී වෙලා ඉඳලා පිරිනවම් පාන්න පුළුවන්. අපි මේ ජීවිතේ තව ගත කරන්නේ කොහොමද කියලා අවසන්. බැලුවොත් මේ ජීවිතේ තුල නම් අවුරුදු 30 40ක් ගෙවන තව අවුරුදු කීයක් ඉන්න තියෙන්නේ. තව නම් අවුරුදු 40ක් හරි ඉපක් අවුරුදු 85ක් ඉතියක් ඉන්නේ. ඔය කාලෙකදී මේ දඟලන්නේ මේ සුන්දර දැන් හොයන්නේ. අමතක කරගන්න දා ගන්න. මාර්ගය වදා ගැනීමට ගිහි වෙදෙන බැරි පුළුවන්කමක් තියෙනවා. මේ මාර්ගයේ ගැළපෙන අවස්ථාවක් ලැබුණොත් ඒක කරගන්නවා මිස. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම ওই දිශෙලා කිව්වා. භාවනා කරගන්න දෙන්නේ නෑ භාවනා කරන්න කරදරයි. මේ ආරිණියේ භාවනාව කියන්නේ මොකක්ද? එදිනෙදා අපිට ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, අපිට කරන්න සිද්ධ වෙන ක්‍රියා කලාපයේ තුල ප්‍රියයි මනාපයි යහපතයි කියලා කරන්නේ කියන්නේ හිතන්න දෙයක් මට මේ ලෝකේ තියෙනවා. ඔන්නඔකට පරික්ෂණයක් කරන්න එක. ඔය පරික්ෂණයේ වැඩිපුරම පහසු කාලය කියන්නේ කොතනද? වැඩිපුරම කාදරේ ඉන්නේ. කරාට කරන්න හදන වැඩේට පහර වදින්නේ ගිහි ජීවිතේ. වෙලා කරන්න හදනකොට බාධක කෙලවරක් නැතු වෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? හොඳයි කියන වැඩේ මොකද්ද? මේ බඳු ක්‍රියාව හොඳයි කියලා මම ඉඳගත භාවනා කරා. බාධක දෙයක් නැහැ. මම ඒක ප්‍රියයි මනාපයි අල්ලන්න ගියේ. ඒකම මට දුක දෙනවා. ඇයි දුක දෙන්නේ? බාධක නැති ක්‍රියාවක් ලෝකේ නැති හින්දා නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඕකනේ. මට අද ඔප්පු වෙනවා අධ්‍යක්ෂින් පිට මේ කෙනෙපේ. මම සුන්දරයි සුන්දරයි හොඳයි හොඳයි කියන කරන්න හදන හැම එකක්ම කියන වචනයක් කරන එකක් පාසම්. බාධක කම්පැක්ට් වෙලා මගේ හිත විදිනේවා ඉනවනවා. අර බුදුරජාණන් වහන්සේ කිව්ව ලෝකේ නේද? ඒ ඔය ලෝක ගැන මොකද කරන්නේ කිව්වේ? ඔන්නෝ ආදීනව දැකලා හරයක් නැහැ කියලා හිතෙන්නා. එහෙනම් ඔකට උද්දාමයෙන් අල්ලගෙන හරයක් ඇති එකක් නේද? එහෙනම් මොකද මෙතන? ඒකෙන් යන චන්දරාගය ඇති වෙනවා. ඒකෙන් හිත නිදහස් වෙනවා. චන්දරාගය නිදහස් වෙනවා පුළුවන් නිවන් පැත්තට බලන්න. මෙන්න චන්දරාගය නිදහස් වෙයි. ඔය විදිහට බලාගෙන ඉන්න අන්තිවරපන්න මම ලැබි ටිකක්ම කරනවා. හොඳ හිත නෙමෙයි. කරන්න වෙලා තියෙන හිත කරනවා. කොච්චර කාලයකට? ජීවිතේ දිහා ගන්න. ඇයි එහෙම කියන්නේ? මට මේ චන්දරාගයක් නැත්නම් මම කොහොමද චන්දරාගය ගැන බල උපදානයක් කොයි? මේ අන්තිම ජීවිතය. අය අන්තිම ජාති. කොහොමද බලය? උපදානේ නම් බව තියෙනවා. නාති දානි කොනක් බව. ඔන්න සැනසෙනද? මේ අන්තිම ජාතිය. එනිකක් ආපුවා. ආයි ලෝකේ කොතරම් හොඳයි කියන්නේ. ධර්මානුකූලව දැක්කා. මේක කිවිද ඇයි කවදාවත් අපි දහස දෙක. චන්දරාගයක් නැහැ නමර උපාදානයක්. උපාදානයක් නැත්නම් භවයක් නැහැ, භවයක් නැත්නම් ජාතියක් නැහැ ඒකම ගන්න ධර්මානුකූල දැකලා තියෙන්නේ. එහෙනම් මේ අන්තිම ජාතියයි අයම අන්තිම ජාතිය නැති දානි කුණක් බව කියන කෙලවර කරන එක. ඉතින් අන්න ඔක්කොම ඉවරයි. ඔය ගැටුමක් ඉවරයි, ඉරක් ඉවරයි, ඔක්කොම ඉවරයි, මානසිකත් ඇසුද්ද. ඒ වුණාට කොච්චර කිව්වත් බලන්නේ අර සුන්දර මවාගත්ත ලෝකේ. පැවිදි. මේ ඔබ තේරුම් ගන්නවා පැවිද්ද කියලා කිව්වත් ඔයතර කියන්නේ තොයි ටිකම. අනිත්‍ය නැති, දුක නැති, අනාත්ම නැති පැවිද්දක් තියෙනවා. කැමති දේ පවත්වන්න පුළුවන් පැවිද්දක් තියෙනවා. අපි හාමුදුරු යාලේ හැමතැනම හාමුදුරු කොච්චර දුනා ඉන්න තැනද? බලපහම තවන්න ප්‍රතිපත්ති පුරා ගන්න හාමුදුරුට කාදර තියෙන්නේ. නිකම් ඒ දරාව තියෙන්නේ නැති ගානක්. කොහෙද ඉන්න පුළුවන්? දවසකට පැයක් හරි මම භාවනා කරගන්න දෙනක් ඕනේ මට කියලා ගියා හාමුදුරු තමයි දෙනක් නැති. ගියේ ඉතින් පන්නන
කැමතිද? මොකද කැමතිද? මෙදෙල්ලාගේ අරහා අඳුර 10 පැයක් ඉඳන් අපේ ගුලියාගෙන ඉන්නවා දැන් ඒක පියාගෙන ඉන්නවා. දැන් ඕක දැක්කම අපේ දායකින්ට උනේ ප්‍රේතය ඇවිත් කියලානේ. ඔවුන් ඇවිත් ඉන්නේ දැන් එයාට දැන දෙනවා. එතන මට දැන මොකද? පන්සලේ ලොකු හාමුදුරේ කියන්නේ ඕක. මටත් දැන් ඔක උන් හවටාට ඉඳගෙන ඉන්නකම තමයි මේ. මම මේ කොහොම හරි උන් හවටාගෙන එයාට දැක උන් දෙමින් හොඳ උපාසකවම මැනික ගියා හාමිනේ ගියා. නැත්නම් ඔලයින් කොට කරේ තියෙන්නේ. ඔනෝ තැන්ද ගහ ඕක පාට ගන්න අපි හැය දින සම්භාවනා කරනවා. මේ දවල් වැඩනියක්. ඔය කතිය හැටි මෙහෙම වෙන්නේ ඉන්නවා. ඔය හාමුදුරේ කියලා ඉන්න හාමුදුර හතරට පහට වල ගහමු ඉඳගෙන ඉන්නවා. පුජා ගැත් එක පියාගෙන ඉන්නවා. ආ අපි හාමුදුර හරි සීලවන්තයි කියලා දෙන්න නැක්ක මොකද වෙන්නේ? මට ලැබෙන වස්තු ඔක්කොම තියලා ලහුවේ කියලා. අනෝ යන්න බබුල් කරන්නේ ඉතින් තාම මෙතන. පන්න ගන්න හර ආපු. ඒ හාමුදුරන් ගෙදර යනවා. හැමතැනම යනවා. මෙහෙම එකක් ලෝකේ තියෙනවා. අපි හිතාගෙන සුන්දර ලෝකයක් ඔලේ නැහැ කියලා මම කියන්නේ හේතු ඇතුව. මේ ওই જાතිය හිතාගෙන යන්න එපා හම් වෙන්නේ නැහැ. ඒ වැඩේ කරන්නේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ අපි කලාව වගේ වැඩක්. කිසි කෙනෙකුට සම්බන්ධ නැති. මේ මාර්ගය වරන්න පුහුණුවේ කරන් සම්පූර්ණ නිදහස දිය තියෙන. ඊට අනුකූල දැනක් අපි සම්පූර්ණ වෙන් කරලා හදලා ඉන්නේ යම් කිසි හේතු වාසනාවකින් නැගිච්ච නිසා අද කරගෙන යන්නේ. ඒකේ හේතු වාසනාව කිමිච්ච නිසා ඒ අනුරූපයෙන් ඉන්න පොහේ ඇතුළේ ඉන්නේ හාමුදුරන අවස්ථාවක් අවිනම් ඔවා කියන දාතිය බයෙන් දෙක අඩු කරගන්න. අපිට පහ නෙවෙයි නෑ උන්හාද එහෙ විඳ ධර්මන පරිපත හොඳයි. සීලාස කම්බිලා කාලෙම ගන්න නෙවෙයි. උන්හාන්සේලාගේ බලාපොරොත්තු වෙනක් උන්හා දැන් හම්බිලා තියෙන කෙනෙක් හම්බු කීවේ. අපේ බලාපොරොත්තු අපිට කරගන්න බුණ අපේ ආධිපත්‍යය තියෙන්නේ. ඒව කරන්න හම්බෙන්නේ නෑ. පන්සල අපි ඔවා දෙනා මේ හම්බුරි ඉලක්ක දෙන්න යනවා යන්න. අපි වැඩවලට එන්න ඕනේ. කරන්න බැහැ මේ තියාගන්න යන්න. දැන් එහෙම එක පන්සල හාමුදුරන් ඉන්නේ පන්සල මිනිස්සු අනිත් අය. එහෙම එකක් මෙහෙ නෑ. කාටවත් දෙන්න කියන්නේ නෑ. අපේ පන්සල නෙමෙයි ගමේ පන්සල නෙමෙයි. දානි දෙන්න. නිකන් ඉතාලෝ. කවුද වෙනදම් බලාපොරොත්තු. දාහඳ වයි දෙන්නේ. එහෙම ඉතිවත් එකක් මෙහෙ නෑ. ඒවට තියෙන හේතු තමයි සැපේලා දෙන නිසා අපි පිටිසරත් කිසි ප්‍රශ්නයක් නැතුව හරි ඉවරේ ඉන්න පුළුවන්. ඒක ඉතිකරදේ නිකල් ගහන්න ඉන්නේ නෑ. පරිවිඩාගෙන ඉන්නේ. හැම පැත්තෙම අවශ්‍යකම බලය අපි පුන්නේ ඉන්දියාවක් නිසා හම්බෙච්ච ගමනේදී ආදි මූලයේ වරහන් ලැබිලා තියෙන නිසා අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ. නැම ගම කැඩේට ගමින්නේ දෙවිදේ ඉඳ හදන්නේ ඉඳ තියන්නේ ගම් වල කොහොම හරි. අධිපති කමින් හරි ධන බලයෙන් හරි කුල බලයෙන් හරි දිල බලයෙන් හරි සම් බලයෙන් හරි දේනා බලයෙන් හරි දෙවෙනි කරන්නේ වැඩි ප්‍රශ්නයක් උද. ලස්සනට අපි විතරට අධි භාවනා යෝගිය කණි කරන් ඉඳහන් දෙවිලා තියෙනවා. ඉතින් එහෙම හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකයි කියන්නේ ඒවත් අපි කරන් හදන ප්‍රමාණිකූලෝ. එහෙම ഇതു මතේ කරන්න බෑ. ඒක අවශ්‍ය කරන පිළිඳක් ඒ වැඩේ කරගෙන ඉන්න ඕනේ. ඒ අධ්‍යක්ීම රෝගයට පෙන්නවා නම් ඒ රහේ ඉන්නේ නැහැ. ඒ අධ්‍යක්ීම ලබන එකක් තමයි මම කියන්නේ අපි පිළිසොල්ට කරදර කරන්න එපා. ඒගොල්ලෝ නිකන් කතා හැංගි හැංගි ඉන්නවා නේද? පෑ දවල් දෙකේ කර්මස්ථානයක් හොලාගෙන යන්නේ. ලැබිලා තියෙන ශක්තිය අනිකයි කියලා තේරුමක් නැහැ. ඒව හොලාගෙන යන්නේ. ඒකේ උපරිමයක් තියෙනවා. අනේ උපරිමයේ අහුදාන ඔය විතරක් හොඳ ලස්සන වැඩ කරන්න පුළුවන්. ඒ විදිහකට බාධා කරනොත් ඒක බහු වෙනවා. අන්නේ ඒකයි කියන්නේ. මේ වගේ අවස්ථා තමන් තමන්ගේ අවශ්‍යතාවය සකස් කරගෙන ඉන්නේදී. ඒකයි කියන්නේ. එක දිගට වන්න භාවනාවත් හතර සතිය වත්තානේ. හතර සතිය වත්තානේ කියන්නේ වේග කරගත්ත දිනකට ලයින් ඉඳින භාවනා කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ කරන කටයුතු ලෝ රාගයට හේතු වෙනද, ද්වේෂයට හේතු වෙනද, මෝහයට හේතු වෙනද වම් කරන කටයුතු. එහෙම නෑ ඒ කරන්නේ. රාගක්ෂේත, දේහක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන කටයුතු තමන් හිතන්නේ කියන්නේ කරන්නේ. මං ඉන්නේ ඒ තුලයි. ඔතන හතර සතිය වත්තානේ ඉපදෙනවා, ආර්ය ශ්‍රාවක වාග්ය ඉපදෙනවා, ඔකම වෙනවා. මෙන්න ඔය තුල ඉඳ බලන්න.